අපි අද චොක්ලට් මූස් හදමු. උත්සව කාලෙත් ළඟ එන නිසා ගොඩාක් අය මොනවද හදන්නේ ඩෙසර්ට්ස් කියලා කල්පනා කර කර ඉන්නවා. ගොඩාක් කල් ඉඳලා ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලපු එක තමයි චොක්ලට් මූස්. දවසින් දවස ඒක කරගන්නත් බැරි වුණා. එහෙනම් අපි අද චොක්ලට් මූස් හදමු. මෙතන චොක්ලට් තියෙනවා. චොක්ලට් හැමතිස්සෙම ඩාර්ක් චොක්ලට් ගත්තනම් හොඳයි. එහෙම නැත්නම් බාගේ බාගේ ඩාර්ක් චොක්ලට් මිල්ක් චොක්ලට් තමන්ගේ පැණි රස අනුව නැත්නම් ගොඩාක් පැණි රස වැඩි වෙනවා. මම අරන් තියෙන්නේ ඩාර්ක් චොක්ලට් එක. ලුණු චුට්ටක් ඕනේ බිත්තර සුදු මද වලට. වැනිලා, ඊට පස්සේ සීනි, සීනි හරිය ටිකක් අරන් තියෙන්නේ. බිත්තර කහමද 3යි, සුදු මද 3යි. බටර්, මාගරින් ගන්න එපා, හැමතිස්සෙම බටර් ගන්න. දැන් මං චොක්ලට් ටික ඩබල් බොයිල් විදියට දිය කරගන්න යන්නේ. ඔකලන් දන්නවනේ මෙහෙම වතුර භාජනයක් තියලා ඒකට උඩින් හොඳ සාමාන්‍ය වීදුරු එකක් තියන්න එපා. ඒක පිපිරිලා යයි. මේ වගේ පයිරෙක්ස් භාජනයක් හරි ස්ටේන්ලස් ස්ටීල් භාජනයක් හරි කමක් නැහැ. මේ වගේ මේ ස්ටීම් එකෙන් තමයි අපි මේක චොක්ලට් ටික දිය කරගන්න යන්නේ. දැන් මේ භාජනයට මම වතුර ටික කලින් උණු වෙන්න තිබ්බා. චොක්ලට් ටික දාමු. මෙතන මම චොක්ලට් ග්‍රෑම් 145ක් අරන් තියෙනවා. මාත් මෙතන ಜಾති දෙකකින් දාලා තියෙනවා. මේ හර්ෂි එක ගොඩක් ඩාර්ක් එකක්, හර්ෂි චොක්ලට්ස් ඩාර්ක් චොක්ලට් එකක්. මේක ඊට වැඩිය ටිකක් මිල්ක් ගතිය ටිකක් වැඩි. ඉතින් වැඩිපුර තියෙන්නේ ඩාර්ක් එක, නැත්තම් ගොඩාක් පැන් රස වැඩි වෙන නිසා ඒ විදිහට තමයි මම දාගෙන තියෙන්නේ. මේක දිය කරගෙන බිත්තර සුදු මද ටික බීට් කරගන්න ගියා නම් අපිට වෙලාව ඉතුරු වෙනවා. ඔගොල්ලෝ මේ ඩාර්ක් චොක්ලට් හොයන්නේ යනකොට සුපර් මාකට් එකට ගියාම ඔය ජෙලටින්, කලරින්, වැනිලා වගේ තියෙන පැත්තේ තියෙනවා කුකින් චොක්ලට් කියලා. ඒක ඩෙසර්ට්ස් වලට මේ වගේ දිය කරන්න ගන්න චොක්ලට්. ඉතින් ඒකේ ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට් කියලා දෙකක් තියෙනවා, වර්ග දෙකක් තියෙනවා. මේ වගේ ලොකු ස්ලැබ්ස් එන්නේ. ඔගලන් නිතරම කෑම ජාති හදන කෙනෙක් නම් ඒ ලොකු එකක් ගත්තර කමන්නේ. එහෙම නැත්නම් යාළුවෝ දෙන්නෙක්ට කතා වෙලා එකක් අරගෙන දෙකට බෙදා ගන්න ඕනත් පුළුවන්. කුකින් චොක්ලට් කියලා තමයි තියෙන්නේ. දැන් මේ විදිහට චොක්ලට්ස් ටික දිය වුණාට පස්සේ මම වතුර එක ඕෆ් කරනවා. හොඳට චොක්ලට්ස් ටික දිය වෙලා ඊට පස්සේ මම මගේ බටර් ටික දානවා. මම මේක මෙතනින් ගන්නවා එළියට. දැන් බටර් ටිකත් හොඳට දිය වෙලා තියෙන්නේ. ඒ වෙලාවට මගේ බිත්තර කහමද ටික අරගෙන දැන් මේකේ රසනේ ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බිත්තර කහමද ටික දාලා ඒකත් හොඳට මේකත් එක කලං කරගන්නවා. දැන් එතකොට මේ ටිකක් රසනෙට තියෙන නිසා මේ බිත්තර කහමද ටිකක් අමුවෙන්නත් නෙමෙයි තියෙන්නේ, යාන්තමට ඒක මේකත් එක්ක ටිකක් කුක් වෙනවා වගේ වෙනවා. ඊස්සේ වැනිලා ටිකක් දාගන්නවා. වැනිලා තේ හැන්දා දාලා අපි මේක නිවෙන්න තියලා අපි අපේ බිත්තර ටික බීට් කරගමු. එතකොට අපිට අවශ්‍ය ගන්නට මේක නිවිලා තියෙන්නේ. දැන් අපි මේක පැත්තකින් තියලා නිවෙන්න මේකට ලුණු චුට්ටක් ඇඟිලි දෙකෙන් ටිකක් අපි දාලා ඊට පස්සේ මේක බීට් කරගමු. දැන් මේ වගේ බීට් වේගෙන එනකොට සීනි චුට්ටක් දානවා. සීනි ටික ටික දාලා තව බීට් කරගමු. තව සීනි ටිකක් දැම්මා. දැන් අන්තිම සීනි ටිකක් දැම්මා. දැන් ඕකලන්ට පේනවද මේක බීට් වෙලා කියලා? දැනගන්නේ මේ තියෙන්නේ පාරවල් වගේ
ඊට පස්සේ අපි මේක මේ පේනවද peaks හැදිලා තියෙනවා මෙහෙම ඒ shapes තියෙනවා මෙහෙම කරාම මේ ආ දැන් මේ ගාන හරි දැන් මේ chocolate mix එක හොඳටම නිමිලා තියෙන්නේ ඒ වෙලාවට අපි egg whites ටිකක් දාලා හැමතිස්සෙම අර අපි cake එකට වගේ මෙහෙම fold කරන්න ඕනේ ගොඩා බීට් කරන්න නැහැ හොඳටම මතක තියාගන්න මේක නිවෙන්න ඕනි කියලා මේ වගේ හැන්ද රවුමට යව යව මේක ෆෝල්ඩ් කරගන්න මේ බෝල් එකේ ගොඩාක් තියෙන අපේ ටිකත් ගමු දැන් දැක්කනේ අපිට හදිසි වෙලාවට උනත් හරි ඉක්මනට හදා ගන්න පුළුවන් වැඩි වෙලාවක් යන්නේ නැහැ දැන් අපි මේක හොඳට mix කරලා මේ වගේ ෆ්‍රිජ් එකට දාන්න පුළුවන් බෝල් එකකට දාලා තියා ගන්න පුළුවන් මං හිතන්නේ දැන් අප්‍රේල් නිවාඩු කාලෙත් එන නිසා දූල පුතාලා ගොඩක් අය gedere ඉන්නේ ඉතින් හරි ආසයි අම්මලා මොන හරි විශේෂ දේවල් හදලා දෙනවා නම් ඉතින් හරි ඉක්මනට හදා ගන්න පුළුවන් පුඩින් එකක් නිසා මං හිතන්නේ දූල පුතාලා එකතු කරගෙන බීට් කරන්න දෙන්න පුළුවන් චොක්ලට් ටික කඩන්න දෙන්න පුළුවන් ඒ වගේ පොඩි පොඩි දේවලුත් එකතු කරගෙන මේක කරන්න එතකොට ඇත්තටම අම්මලා එක්ක ළමයි වැඩ කරනකොට හරි ආසයි එතකොට අර ෆැමිලි ටයිම් එකකුත් වෙනවා ඒකලං පුටු උඩ නැගගෙන බලාගෙන ඉන්නවා හරි මට මතක් වෙනවා මගේ ළමයි පොඩි කාලේ කොහොමද මේ වගේ දේවල් කරේ කියලා ඒකලං හරි ආසයි මට යාළුවෙක් කිව්වා ඒකලං එක හදලා පුඩින්ක සෙට් වෙනකන් නිදා ගන්නවත් නැහැ කියලා තාම නැද්ද සෙට් වෙලා නැද්ද කියලා එහෙම අහහා ඉන්නවා ඉතින් ඒක නිසා ළමයි හරි ආසයි උයන්න උදව් වෙන මොකද අම්මලා කැමති නැහැ ඒකලං කරදර මේ වැඩ වැඩි කරනවා කියලා ඉතින් වැඩ වැඩි වුණත් කමක් නැහැ ළමයි එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් ඉතින් ඒක නිසා මං හිතන්නේ නිවාඩු කාලේ හොඳ දෙයක් අම්මලා දූල පුතාල ඔක්කොම එකතු වෙලා කරන්න පුළුවන් නම් ටිකක් ලොකු දූල පුතාලට නම් තනියෙන් උත් මේක කරන්න පුළුවන් අවුරුදු කාලෙට ආච්චි අම්මලා සීයල එනවා නම් ඇඳලා මාමලා එනවා නම් ඒකලන් එන දවසට ඕකලන්ට පුළුවන් හදලා කියන්න ඉස්සර මට මතකයි අපි හදලා අපි හැදුවම අම්මලා කියනවා දුව තමයි හැදුවේ කියලා කවුරු හරි ආපිලාට ඉතින් අපි හරි ආඩම්බරෙන් තමයි එතකොට ඉන්නේ ඒ වගේ ළමයි හරි ආසයි එහෙම කියනවට දැන් මේක ෆ්‍රිජ් එකේ පැය 4ක් 5ක් තියාගත්තොත් තමයි වැඩිපුර හොඳ. දැන් මේ වගේ දාලා ඔයගලන්ට කොලේකින් වහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ එකකින් දාලා ෆ්‍රිජ් එකේ දාලා තියමු අපි පැය 3ක් 4ක් ගියාට පස්සේ හොඳට මේක සෙට් වෙලා තියෙන ගන්න පුළුවන්. පැය කීපයක් තිබුණා. මේ මම කලින් හදාගත් එකක්. ගත් සෙට් වෙලා නේ. ඔයගලන්ට පේනවනේ මේ බලන්න. මේ නිකන් ඒ soft කියලා තේරෙනවා මේකනේ. මේ තියෙන්නේ තේ විදියටම අපි කලින් හදාගත් එකක්. එහෙනම් ඕගලන් දැක්කනේ හරි ලේසියෙන් හදාගත්ත අපි චොක්ලට් මූස් ගොඩාක් කෑම අපි හිතන්නේ හරි අමාරුයි කියලා. දැන් ඕගලන් දන්න ඕගලන් ආස කෑම හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් කියලා. එහෙනම් මේ වගේ රස දෙයක් අරන් මම ආයෙත් එන්න මං අනෝමා.